මේ අපහාසයට එරෙහිව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. අපේ නීතිඥ සුනිල් වටකළ මහතා මගින් අද උදේ අපි යන්ත්‍රවාසියක් යවන්න ලැබුවා. කරන ලද අපහාසයට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා ඉතින් අපි මේ සම්බන්ධයෙන් ගත හැකි ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මොකද දූෂණයට ලක්වෙච්ච මෙවැනි පුද්ගලයන්ට හිතු හිතු ආකාරයට මේ සමාජයේ නිර්දෝෂී සාධාරණ යුක්තිගරුකව කටයුතු කරන අයට බඩ ගන්න මෙමෙ ඉඩ දෙන්න බෑ. මොවුන් උත්සාහ කරමින් ඉන්නේ යම්කිසි නිවැරදි සමාජ මතයක් සමාජගත කරන අයගේ හඬ යටපත් කරන්න. අවුගේ කාලේ සුජීව සේනසිංහ ඇමතිවරයාගේ දයාසිරි ජයසේකර ඇමතිවරයාගේ නම් මා තව නම් එනවා. දැන් මේ එනකොට අමංගේ ගොඩේ කට්ටියකෙත් නම් එනවා. පෑනව රකින්න දැන් මේ දරන උත්සාහය හරි පැහැදිලි. ඒකයි බලලුලව කොසට බාන. බලලුලව කොසට බානකේ කොසට බාන ජොබ් එක තමයි මච්චි කුණරත්න බාර අරගෙන තියෙන්නේ. සපි එතුමාට කියනවා නනුන්ගේ කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලා නිකන් ඇඟේ ජරා වගා ගන්න එපා. ජනතා යුක්ති පෙරමුණ ත පැහැදිලිව මෙරටේ දූෂණයට නාස්තියට විරුද්ධව සටන් කරන දේශපාලන පක්ෂයක්. එනිසා එවැනි අභූත චෝදනා නගන්නේ නැතුව පැහැදිලිව තමන්ගේ පැත්තෙන් වෙච්ච වැරද්ද තමන්ගේ ආණ්ඩුවෙන් මේ මහ බැංකු බැඳුම් කර හරහා ඒ මුදල් ගත්ත අය ඒ ගනුදෙනු කරපු අය හෙළිදරව් කරන්න මේ වාර්තා විතුරු කොටස වහාම ජනතාවට දැනගන්න ඉඩ හරින්න